හම පිබඳව, ලෝකේ මවධනය ොමුණ දිනයක් පවට යේ පත්වනා. ංහිතනේ මධ්‍ය පිළිබඳව දැක්වූ නන්දුව සහ ඉඩකඩ ලබාදුන් ඉඩකඩ ප්‍රමාණවත් නොවේ යයි අප විශ්වාස කරනවා. මොකද මුළු ලෝකයම ඒයේ දිනේදී. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් තමයි මේේ ලෝකේ තිබෙන්න්නාාවූ බොහෝ ප්‍රශ්නවලට විසුන්ඳමකයා ඒයේ පිගත් නිසාවෙන්. ලංකාදීපයාදක කිය නෝ ෝලිය බුදු සමළුව ඉන්දි ආගමති මෝදිී බුදුදහමේයාගේ ලෝකේටම පෙන්වයි කියලා ලංකාදීපේ සන්නාමයට එකත් පසබ. මේ තොරතුර වාර්තා කරන්නට ලංකාදී පතුවරයා නම් උනන්දුවක් දැක්වා තිබෙනවා අපේ පිළිබඳව සතුට පත්වනවා ඇති ඒදිනේදී ලෝක ප්‍රථම ගෝලිය බුදු සමලුව ඉන්දියයාග්‍රාමාතය නරේන්ද්‍ර මෝදිි මැතුමගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේදී. ඉතාමත් උත්කර්ශවත් අන්දමින් පැත්තුනා තින් ෝක මුහුණදී තිබෙන ප්‍රබල අභියෝගවලට විසුන්ඳම බුදුන්හසේගේ ගැන්වීමල ඇතුළත්වී ඇැයි ඉදියයාග්‍රමාතති නරේද්‍ර ෝදදිී මහතා එහිදී සඳහන් කලා දේශගුණික විපර්යාස. ලන්න ප්‍රශ්ණ වලට උත්තරා මෙන මේවතමයි ප්‍රශ්න දේශගුණික විපරයාස, ත්‍රස්ථවාදය යුද්ධයසාහ ආර්ථික අස්ථාවරත්ව ඇතුළ ලෝකේ මුහුණ දෙන ප්‍රබල අභියෝග සඳහා විසුඳදුන් බදුන් වහන්සේගේ ඉගැන්වීම්බල අනිවාර්යෙන්ම ගැබ්දීතිබෙන බවතමයි නරේන්ද්‍රමෝදී බෞද්ධෙක් නෙවෙයි හින්දු ජාතිකයක් හින්දු ආගමිකේක්. අඔුඒයේ දිනදී සහන් කරනලදේති අද දිනිමනත්වාර්තා කරනවා බුදුන් වහන්සේ කියන්නේ රූපයට එහාගිය වි්ඥානයක් කියලා. ගෝලියය බෞද් සමුලුවවාමතම ඉින්දියක් මැති නරන්ද්‍රමෝදී මහතා කරනලද ප්‍රකාශතිෙන් බුදුන් වහන්සේයු රූපයට එහාගේ වි්ඥානයක් බ ඉන්දියගමත නරේද්‍රමෝදි මහතා ප්‍රකාශ කරනවා උන්වහන්සේ ගැන්වීම් වර්තමානයට බෙහිවින් අදාලවන බව පෙන්වාදන මහතා නමවි ලක ගැතුු සහ බදුන්හන්සගේ පෙරණී ගැන්ඩවීමම් බලින් විසුදුම් ස්වා ගත හැකි බවත් සහන්රනවා. ෞ පස . දර්ශනයේසිට ප්‍රායෝගිකත්වය දක්වා සමකාල නබියෝග වලට ප්‍රතිචායන ේමාවයටතේ පැවැත්වනනා මේ සමළුව ගෝලිය බෞද්ධනායකත්වය සහ විදදුතුන් සඳහා ෞද්ධ සහ විශ්වීය වැදගත් කමකින් යුත් කරුණ ස ඒවා සාමහහිකව. දට අවශ්‍රतिපත්ති කාර සාකා කිරීමට අවස්ථාවක් සරසාදී में ප්‍රයත්නයක් කියල තමයි දක්වන ලෝ पපුरा වෙසන බෝ विදවතුන්, ආගමික බේදකින් තොරව ම අවස්ථාවට සහभाාගේ ුණ බව තමයි වාර්තාාව ති විශේෂ දදිර්ග විස්ත්‍රයක්ම පල වෙනවා සයල්ලම දිරිපත්රනට ප කාල බෙන් ලාගන්නේ න. නමුත් දැන් අපේ ඔයයි සමාජ මාධ्य පාවිච කලා YouTube පාච කරලා. රටේ නැති එකඒ එකවල්පල් බුදුන් වහන්සේ දේශනා කරනවයිෙන් කියලා හිතුව උන්වහන්සේ දේශනා කරා කියලා කොහෙවත් සඳහන් වෙන් නැති තමන්්ට හිතුලු හිතුළු එකඒකාය ගිහි පැවිදි අයි එක මනස්ගාත සමාජගත කරමින් පවතිනවා. ඉතින් ඒවා නෙවේ අවශ්‍ය වන්නේ උන්වහන්ේ ත්‍රිපිටකයිෙන් මහා ධර්මස්කන්දයක් අසු හාර දහසක ව මහා ධර්මස්කන්ධයක් දේශනා කලා ඉති ඉන්දියයා ග්‍රමාත්‍යවරයා ඒවගේම ලෝකයේ බොහෝ විද්‍යවතුන් පක උගතුන්. ඒදිනේද පෙරේදාධිනේදී ඉදියාවට රැස්වලා කියන්නේ ලෝකේ තිබෙන අූ සියල්ලුම අර්බුදයන්ට බුදුන් වහන්සේ පිළිතුරු සපාදී තිබෙන බවයි ඉතින් අපි තවදානයමු කරන්නට ඕනෑ ඒවාවලට ඉතින් ඉන්දආග්‍රාමාත්‍යවරයා බෞද්ධයෙක් නොෝනත් කියනෙනවා ත්‍රස්තවාදය ඊට පස්සේ පරිසරහානය ගෝලිය මේත් අර්බුද විශිෂෙන්ම ලෝකයේ පවතින්න වූ ආර්ථිකවපාති අප ආර්ථික අර්ුදයක නිමත්නව සිටින අස්ථාවේද ඉන්දිිය ආග්‍රාමාත්‍යවරයා කියනවා ආර්ථික අර්බුදයටත් විසුඳුවම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනව එක. ඒවනැතුව එකකන එකඒක දේවල් ආසබ්්‍ය වචන කියනවා ආරවා කියීනවා මේව කියනවා අරයට බනිනවා මෙයාට බනිනවා ඒවක කියීනවා බුදුන් වහන්සේගේ ධර්මයෙන් එක බිඳක් හෝ සනිවේදනය කරන්නන්නේ නැතිව.